ිගදායේ ඇදහැලුණු අමා වැස්ස අනන්ත ලක්කන සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනේ මේ සූත්‍ර දේශනාව පංචවගගීය සූත්‍ර නමින් සඳහන් වෙලා තියෙනවා. පංචවාගගීය කිව්වේ පස් වග මහනුන් උදෙසා වදාළ දේශනා නිසා වද මහනුන් උදෙසා දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී විස්තරවෙන්නේ අන්ත දෙකට වැටෙන්නේ නැතිව එ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා ධර්මාවබෝධය කළ ආකාරය ඒ අවබෝධ කරපු ධර්මය තමයි චතුරාර්ය සත්‍යධර්මය ඟට එදා කොන්්ඩංජ ස්වාමීින් වහන්සේ සෝතාපන්න බවට පත්වනා බුදුරජාණන් වහන්සේගේ ආර් ශ්‍රාවකත්තයට පත්වනා කොන්්ඩංජ ස්වාමීන් වහන්සේ ධර්මාවබෝධ කරනවත් සමගම දස දහසක් ලෝක ධාතුවම කම්පාවෙලා ගිය රහතන් වහන්සේලා බිහි කළ දම් දෙසුමක් ඉතින් මේ පස් වගේ මහනුන් වහන්සේලා එකතු කරලා පස් දෙනා වහන්සේලා උදෙසා මේ අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළා මේ ධර්ම දේශනාව අවසන් වෙනවාත් සමගම ඒස්වාමීන් වහන්සේලා පස් නමම උත්තුම්මූ අරහත්වයට පත් වනා එතකොට බුදුරජාණන් වහන්සේ අර පස් නමයි රහතන් වහන්සේලා හය නමයි. මේ සූත්‍ර ධර්මය දම්සක් පැවතුම් සූත්‍රය වගේ අනන්ත වටින එකක්. බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්කන සූත්‍ර දේශනාව කරන අවස්ථාව වෙනකොට භික්‍ෂූන් වහන්සේලාට කියාදීලා ඉවරයි. දුකගැන දුකට හේතුව දුකනැති කිරීම සහ දු නැතිකිරීමේ මග දුකගැන විස්තරවෙද්දි සඳහන් වෙනවා සංකීත්තේන පංචූපාදානක් කන්දාා දුක්කා ඉතාම කෙටියෙන් හකුලාා කීවොත් දුක කියන්නේ උපාදානස්කන්ද පහ මේ අනාත්ම ලක්ඛන සූත්‍ර දේශනයෙහි තමයි පැහැදිලි වෙන්නේ ආත්මයකින් තොරදයක තියෙන ලක්ෂණ මේ රූපය තුළ ඉස්තිර දෙයක් නෑ. උන්වහන්සේ භික්‍ෂූන් වහන්සේලා පස්්නාම අමතා වදාාරලා තියෙනවා රූපම් භික්කවේ අනත්තා පින්වත් මහනෙනි රූපයට ආත්මයක් නෑ රූපයට ඉස්තිර දෙයක් නෑ රූපකිව්වෙේ සතර මහාධාතුූන්ගෙන් හටගත්තුදේ. සතර මහාධාතුූන්ගෙන් හටගත්ත දේට ඉස්තිර එකක් නැහැ. සතර මහාධාතුූන්ගෙන් හටගත්ත දේවල් තමයි ඇස, කන, නාසය, දිව, කාය, රූප, ශබ්ද, ගන්ධ, රස පහස. මේවා තුළ ඉස්තිරවූ දෙයක් නැහැ කියලා අපට අවබෝධයක් තියෙනවද. නැහැ. අපට අවපෝධයක් තියෙනවනම්. ඇස වයසට අද්දී කම්පාවක් ඇතිවෙන්න විදික් නැහැ. කණ නැස කියොත් කම්පාවෙන්න දෙයක් නැහැ. ඇයි අපි දන්නවා රූපං අනත්තා කියලා. සාතර මහාධාතුවලින් හටගත්තු දෙයක් තුළ ඉස්තිර දෙයක් නැහැ කියලා. ඒක දන්නේ නැත්නම්. අන්න කම්පාාවෙනවා. නාසේ විනාශවෙලා යත්තිී වෙනස් වෙලායත්තිී කම්පාාවෙනවා. එක ඉස්තිර දෙයක් නැහැ කියලා අවබෝධ වෙලා නැත්නම්මිස් ශරීරයේවාහිසටයද්දි වැනසෙද්ද ලෙඩරෝග හැදෙද්ද කම්පාාවෙනවා අනාත්මයි කියලා. සතර මහා ධාතුූන්ගෙන් හාටගත්තු දේතුළ, ඉස්තිරවූ දෙයක් නැති බවදන්නේ නැත්නම් අපි මේ තමා තමා කිය මම කියල අල්ලගන්න මොකක්ද ස්තිිර වූ හැගීමක් හැගීම කියන්නේ ස්තිර එකක්ද හැගීම කියන්නේ නිශ්චිත නැතියකක් වෙන ස්වෙන එකක්. හඩනවැල පෙන සැලෙන හිතේ දුක නැති වුණා. මේ අනාත්ව ලක්ෂණය තේරුම් මරගෙන නොතිබුණොත්. අපි ද්දුකායි, බයයි, ශෝකයයි, හැන්ඩීම, වැලපීම ඔච්චරයි අපට ඉතිරිවෙන්නේ. රෝගී තත්වවලට පත්වනාම මරනාසන්න වෙලා මැරෙන බව කීවාම අඩෙනවා. මේක තමයි සාමාන්‍ය හිතක තියෙන පොදු ලක්ෂණය. ඔක්කෝම තියෙන්න්නේෙ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා තේරුම් ගත්තනම් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ අනත්තා මේ රෝපයට ස්තිර පැවැත්මක් නැහැ. රූපංච හිදම් භික්කවේ අත්තා අභවිස්ස පින්වත් මහනෙනි බැරිවෙලාවත් මේ රූපයට ඉස්තිර පැවැත්මක් තිබුණානම්. තස්මා රූපන් ආබාදාය සංවත්තති. මේ රූපය කවදාවත් මේ විදිහෙ පීඩාකාරීදයක් වෙන්නෙ නෑ. උන්වහන්සේ දේශනා කරනවා මේ රූපයට ඉස්තිර පැවැත්මක් තිබුණනම්. මේ විදිහෙ පීඩා ඇතිවෙන්නෙ නෑ. නච ලබ්තිරූපේ. හිනම් ලැබෙන්න්න ඕන මෙහෙම ඒවන් මේ රූපන් හෝතු මාගේරූපය මේ ආකාරයටයි පවති ඕනි කියලා ඒවන් මේ රූපන් මා අහෝසීති මාගේරූපය මෙහෙම වෙන්න එපා කියලා තමන්ට ඕනෙ විදිහට එක කරන්න පුළුවන් වෙන්න ඕනේ අපට පුළුවන්ද ඇසට කණට නාසයට දිවට කායට මේ කරන්න? බැහැ අපට පුළුවන්ද රූප ශප්ද ගන්ධ රස පහසට මේක කරන්න? බැහැ ඒ වෙනස්වින එක මේ ලෝකෙ කාටවත් නවත්වන්න බැහැ ඒ වෙනස් වෙන්න මොකද ස්තිිලවෝ දෙයක් නැති නිසා න්න අනාත්මයක ලක්ෂණ අපට ඕනෙ විදිහට ලබන්න බෑ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යස්මාච කෝබික්කවේ රූපං අනත්තා යම් කරුණකින් මහනෙනි මේ රූපය අනාත්ම වෙනවද යමක් නිසා මේ රූපය ඉස්තිර නැතිද ආබාදාය සංවත්තති ආබාධ පිණිස පවතිනවා නච්ච ලබ්තිරූපේ රූපය ලබන්න බැහැ ඒවන් මේ රූපං හෝතු තමාගේ මේ රූපය මේ විදිහට වෙන්න ඕනෙ කියලා ලබන්න බැහැ ඒවන් මේ රූපන්මා අහෝ සීති මාගේ මේ රෝපය මේ විදිට වෙන්න එපා කියලා ලබන්න බැහැ. මේ අනාත්මය නිසයි නොයකුත්්‍ර ආකාරයේ රෝගපීඩා මේ ශරීරයට වැල දෙන්නේ. ශරීவே ලෙඩවෙච් වෙලාවට මේක අනාත්ම දෙයක් කියලා. අපේ ශාස්ෘන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනව නේது. මේක මේ විතියට වෙන්න එපා කියලා ලබන්න බැරිබව ප්‍රකාශ කරලා තියෙනව නේது. නිසා මේ විදේශරීර අපි අත්තහරි නෝනිි කියල සිතේ අවබෝධය ඇතිකර ගතයුත්වෙයි. වේදනාවත් අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාල ඒ වගේම වේදනාභික්කවේ අනත්තා පින්වත් මහනෙන වේදනාවත අනාත්මයි සැප දුක් උපේක්ෂාවිඳීම්වලත් ස්තිරවෝදයක් නැහැ රූපය සතර මහධාතුන්ගින් හටගත්තු නිසා ස්තිරවදයක් නැහැ වේදනාවේ ස්තිරවදයක් නැත්තියි වදනම අස්තිරයි ස්පාර්ශය නිසා හටගත්තු එකක් නිසා ස්පාර්ශය කි්ේ ඇහැයි රෝපයි විඥ්ඥාණයයි එකතුවීම ඇසේ ස්පාර්ෂය කානයි ශ්‍රද්ධයයි විඤ්ඥානයයි එකතුවීම කනේස්පර්ශය නාසයයි ගඳ සුවඳයි විඤ්ඥාණයයි එකතුවීම නාසේස්පර්ශය දිවයි රසයයි විඤ්ඥාණයයි එකතුවීම දිවේස්පර්ශය කයයි පහසයි විஞ්ඥානයයි එකතුවීම කේස්පර්ශය මනසයි අරමුණුයි විඤ්ඥාණයයි එකතුවීම මනස ස්පර්ශය ස්පාර්ශයේ හැටියට තමයි විඳීම තියෙන්නේ ඒ එකතු වෙච්ච දේ තුළ සැපතිබුණොත් වේදනාව සැපයි ඒ එකතු වෙච්ච දේ තුළ දුකතිබුණොත් වේදනාව දුකයි එකතු වෙච්ච දේතුළ මධ්‍යස්ථභාවයතිබුණොත්ේදනාව මධ්‍යස්ථභාවයයි අපේ ජීවිතයේ අනන්ත කායික මානසික වේදනාවල් ඇතිවෙනව නේද අපිට කවදාවත් හිතෙනවද මේක මේ ස් පාර්ශයෙන් හටගත්ත එකක් කියලා අපිට හිතෙන්න කර්ම විපාකයක් කියලා. කර්ම විපාකයක් කියලා හිතෙන් මොන වෙලාවටද අපිට විඳින්න ඕනේ අනේ මේ කර්මයක් නේ කියල හිතෙන්නේ. අපි තේරුම් ගත්තොත් මේ වේදනාව ස්පාර්ශයෙන් හටගත්තු එකක්. ස්පාර්ශයෙන් නැතිවීයාමෙන් නැතිවී යනවා කියලා. අපි වටහා ගන්නවා වේදනාවට ආත්මයක් නැති බව. අපට ඕනෙ හැටියට පවත්වන්න බැරි අනාත්ම නිසයි. එහෙනම් ඇසේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. කනේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. නාසයේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. දිවේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. කයේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. සිතේ හටගත්ත වේදනාවට ආත්මයක් නෑ. කියන්නේ ස්තිර දෙයක් නැහැ. හේතුවක් නිසා හටගත්තු පලයක් පින්ඳීම කියන්නේ. හේතුව වෙනස් වෙනකොට පලයත් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහනෙන යම් හයකින් මේ වේදනාව ආත්මයක් උනානම්. අපට පුළුවන්වෙන්න ඕනේ සැපවේදනාවක් ආවහම, මගේ වේදනාව ඔහොම ඉන්න වෙනස් වෙඩි නැතුව ඉන්න කියල නවත් වගන්න. දුප්වේදනාවක් එනකොට අනේ එන්න එ්පා කියල නවත් අගන්න. එහෙම කරන්න පුළුවන්ද බෑ! බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කරුණක් නිසා මේ වේදනාවක් අනාත්මයිද. ඒ නිසයි මේක ආබාධ පිණිස පවතින්නේ කොච්චර වද වේදනා විඳිනවද කිව්වොත් මනුෂ්‍යයෝ ගොඩාක්ම විඳින්නේ කායිකදුක් නෙවෙයි මානසිකදු හුග දෙනෙකුට වෙලා තියෙනෙ තේරුම්ගන්න බැහැ මානසික දුක් විඳින්න කියලා. ඒ නිසා හැම තිස්සම පිළිසරණ හොයන්න හදන්නේ බාහිරින් කවදාවත් පිළිසරණක් නැහැ මේ වේදනාව ඉස්තිර දෙයක් නැති නිසා කිසිදවසක මේ සැපවේදනාව මෙහෙම වෙන්න දුක්වේදනාව යන්න කියලා. ලබන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හඳුනාගන්නෙත් අනාත්ම දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සං්ඥාභික්කවේ අනත්තා. පින්වත් මහනෙන හඳුනාගන්න දේට ඉස්තිර වූ පැවැත්මක් නෑ හඳුනාගන්න සෑම දෙයක්ම අනාත්ම දෙයක් ඇහින් අපි මේ දක්වා යමක් දැක්කද වෙනස් වෙන දේවල් අපි දැකලා තියෙන්නේ කාණින් අපි මේ දක්වා යමක් ඇහුවද එය හපු සෑම දෙයක්ම වෙනස් වෙනවා අපි හඳුනාගන්න ශප්දය වෙනස් වෙන එක නාසට දැනෙන ගඳ සුවඳ ඔස්සේ අපි යමක් හඳුනාගත්තද වෙනස් වෙන දෙයක් හඳුනාගත්තේ දිවට දැනෙන යම් රසයක් හඳුනාගත්තද වෙනස්වෙන දෙයක් හඳුනාගත්තේ කයට දැනෙන යම් පහසක් හඳුනාගත්තද ඒ සෑම පහසක්ම වෙනස් වෙන එක හිත්තට දැනෙන යම් සිතුවිල්ලක් හඳුනාගත්තද ඒ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා. සංඥාවට ආත්මයක් නෑ සංඥාවට ඉස්තිර දෙයක් තිබුණානම් මේ හඳුනාගන්න දේවල් වෙනස් වෙන්න එපා ඔහොම ඉන්න කියලා අපිට හොඳ හොඳ දේවල් තියාගෙන නරක දේවල් ඔක්කෝමයින් කරන්න පුළුවන් වෙ ඕනේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා හඳුනාගන්න දේවලට ඉස්තිර පැවැත්මක් නැහැ ස්තිර පැවත්මකින් තොර දේවල් මේ ඔක්කෝම අපි අල්ලා ගන්නේ අවිදු අඳුරෙන් එලියට එන්නට උත්සාහ කරමු පින්වතුනී පේ ධර්මය තනිකරම වැහිලා තියෙන්නේ මේ අවිද්‍යාව නිසා අපි දැන් ධර්මයහල මොකක්ද කරන්න හදන්නේ හිතේ තියෙන අවිද්‍යාව බිඳල දමන්න සකස් වෙලා තියනවා හැම තිස්සම අපි නොමග ගෙනියන දේවල් ඒක මැද්ද තමයි අපි මේ ධර්මයහලා හිත දියුණු කරගන්න හදන්නේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංකාරාභික්කවේ අනත්තා සංකාර අනාත්මයි සංකාර කිව්වේ මොනවද විපාක පිණිස කර්ම සකස්වීම විපාක පිණිස කර්ම සකස්වීමට මුල්ලුනේමොකක්ද චේතනාව ඒ කියන්නේ ඇසට පෙන්නන රූපය අල්ලගෙන කනට ඇසෙන ශබ්දය අල්ලගෙන නාසයට දැනෙන ගදසුවඳ අල්ලගෙන දිවට දැනෙන රසය අල්ලගෙන කයට දැනෙන පහස අල්ලගෙන සිතර සිතෙන දේවල් අල්ලගෙන මේ චේතනාව ඇති වෙනවා චේතනාවේ තියනවා පුතුම විදිහට පණදීල වැඩ කරන්න පුළුවන් හැකියාවක් මනසඒ ක්‍රියාකාරිත්තුවෙන් නැද්ද මනස තුළ චේතනාව එකතු වෙලා තියෙන්නේ අපි යම් කිසි දෙයක් හිතමින් ඉන්නවා හිතමින් ඉන්න දේ තුළ දවේශය තියෙනවානම් ඒ බලවත්ව ප්‍රියාත්මක වෙනවා දැනෙන්නේ නැද දැනෙනවා ඒක චේතනාව මුල්කරගෙන යෙන්නේ මෝහයක් එහෙමමයි අපිට ඇතිවෙනවා බ බයක් ඇතිවෙච්ච ගමන් බලවත්ව ක්‍රියාත්මක වෙනවා මම කියන අදහසත් එක්කයි බයි තියෙන්නේ මේ චේතනාව ඇති කරන කර්ම සංකාර සකස්වෙලා තියෙන සංසාරෙන් නවත්වන්න නෙවෙේ සංසාර ගෙන යන්නයි දැන් මේ වෙනකොට අපි එකෙක් කෙනගේ ජීවිතවල සංකාර මොනවිදිහයට සකස් වෙලා ඇත්ත බබලෝට දෙව්ලොවට ඒ දෙකින් එකකට යන්න බලන්න. ආයෙත් මේ මනුස්සලෝකට ආවත් මේ ආත්මිති ඇහුණු ධර්මය ලැබන එකක් නැහැ. ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නෑ. සංස්කාර සකස්වෙන්නේ මේ ජීවිතයේදී නොයෙක් විදිහට මීට කලින් ජීවිතයක අපිට සංස්කාර සකස් වුනා සකස් වෙලා අපි මවකුසක හිටියම් මාස ගානක් එළියටාව අපිට අපේ ඇස කණනාසය දිවශරීරය කර්මාණුරූපවහැදුනාා අපට පුළුවන්ද අපේ ඇස මේ විදිහට එපා මේ කොන්්ඩය මේ විදිහට එපා සම මේ විදිහයට එපා හොඳ ලස්සන ඇස්දිග කෝඩා පැහැපත් සමක් ඕන කියල ප්‍රාර්ථනා කරල බලන්න දැහැ සංස්කාර සකස් වෙලා තියෙන විදිහටයි අපට මේ දේවල් ලැවෙන්නේ අනාත්ම නිසයි මේක මේ තරම් බයානක බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සංස්කාර වෙලා ආත්මයක් නැහැ සංස්කාර වෙනස් වෙලායාන එකක් ඒ නිසා මාගේ සංස්කාර මෙසේ වේවා කියල වෙනස් කරන්න බැහැ. කෙනෙක් කරපු අකුසල කර්මය බලවත් නම් බුදුරජාණන් වහන්සේටවත් බැහැයාවයකින් බේරගන්න ඒකට හොඳම උදාහරණය තමයි අජා සත්ත රජතුමා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලගේයාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට කියනවා. පින්වත් මහනෙනේ බලන්නා වාසනාවක මහත පාපමිත්‍රයන්ට අහුවෙලා කරගත්තු දෙයා. පාපමිත්‍රයින්ට අහෝවෙලා පියා මැරීමේ පාපකර්මය සකස්කර නොගෙන හිටියානම් අද මෙතැනදී මේ ආසනයේදීම මාර්ගඵල ලබන කෙනෙක්. ඒ වගේ සංකාරයක් හැදුනොත් ඉවරයි ඒකනි මේ පෘතක්්ජන ජීවිතය තියෙන බයානකකම කර්මය මොන විදිහට හැදීත කියලා කියන්න බැහැ දැන් එන්න එන්න මනුසයෝ පින් පවු් විශ්වාසයක් නැහැ සසර ගමනක් ගැන අහලා නැහැ කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නෑ ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සංස්කාර අනාත්මයි ආත්මයක් නැහැ ආත්මයක් තිබුණානම් පුළුවන් වෙන්න ඕනේ අනේමන්දාන්න නැතිවයෝක කළේ ඔහොම වෙන්න එපා එහෙම එකක් නැහැ. මේ තරම් පුංචි දෙයක්පත් ඉස්තිරවුනානම්, බුදුරජාණන් වහන්සේ වදාරනවා විඤ්ඥානයේ පැවැත්මක් නැහැ. ඉස්තිරවූදයක් නැහැ. විඤ්ඥානයේ පැවැත්මක් තිබුනානම් මගේ විඤ්ඥානය මෙහෙම වෙන්න ඕනි කියලා වෙනස් කරන්න පුළුවන් වෙන්නෝඕනේ. එහෙම කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එක්තර අවස්ථාවක ඉතාම කුඩා දූවිලි ස්වල්පයක් ගෙන නියපොත්ත මත තියලා. පින්වත් මහනෙනේ මේ බලන්න මේ දවිලිටික දෙහා මොන තරම් පුංචිද. භික්‍ෂූන් වහන්සේලා ප්‍රකාශයක් කළ ඉතාමත් ස්වල්පය ස්වාමීනේ කියලා. පින්වත් මහනෙන මෙන්න මේ තරම්මත් ආත්මයක් තිබුණානම් ගැලවිල්ලක් නෑ. එහෙම තිබුණ නම් මේ පණභාවනාවල ආර්යෂ්ඨාංගික මාර්ගයේ ගමන් කිරීම කිසිම වැඩක් නැහැ නමුත් එහෙම එකක් නැති නිසා හේතුව නැතිවුනාම පලය නැති වෙලා යනවා ඉතින් අපි මේ පරිහරණය කරන රූප, වේදනා, සං්ඥා, සංකාර, විඤ්ඥාන කියන පංච උපාධානස්කන්ධයක් එහෙමයි. අපේ ජීවිතත් මෙන්න මේ වගේ උන්වහන්සේ මේ ක්‍රියාකාරිත්වය පුදුම ලස්සනට විස්තර කලා උන්වහන්සේ පෙන්වා දුන්නා විඤ්ඥානයක් ගහක් වගේ කියලා පොළොව සරුණම් පොළොවට හොඳට වතර වැටෙනවානම් පොළොව යාම් කිසි බීජයක් රෝපණය කලාම මොකද ඒ බීජයට වෙන්නේ B.J. ඉස්සෙල්ලාම මුල් අදිනවා. මුල් ඇදල සාරය වරා ගැනිමින් පැළයක් හැටියට වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය වගේ සිදුවීමක් මේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. උන්වහන්සේ පෙන්වනවා ආශාව, තන්හාව කියන්නේ ගහකට වතුරු වගේ දෙයක්. Roප. ස්පාර්ශයෙන් හටගත්තු විඳීම සංඥාව සංකාර පොහොර තියෙන පස් වගේ පැළවෙන්න මොකක්ද සිත විඤ්ඥාණය පැළවෙන්නේ කොහේද බවයේ මෙන්න මේ ක්‍රියාකාරිත්වය නවත් අන්න නම් මොකද කරන්න ඕනේ ගස්මරන්න ඕනේ ගස් මරන්න ඕනෙ නම් මොකද කරන්න ඕනේ වතුර නොදා ඉන්න ඕනේ වතුරදාන්නේ නැතිවෙච්ච ගමන් මොකද වෙන්නේ ගස් වැඩෙන්න්නේෙ නෑ අනිත්‍යනම් දුකනම් වෙනස් වෙනවා නම් ඉතින් උන්වහන්සේ අහනවා පින්වත් මහනෙනි මොකක්ද ඔබ මේ ගැන හිතන්නේ මේ රූප කියන්නේ නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද මොකක්ද මේ පින්වතුන් හිතන්නේ රූප කියන්නේ අනිත්‍ය දෙයක් අනිත්‍ය දෙයක් තුළ මොකක්ද හදල දෙන්නේ සැපක්ත දුකක්ද දුකක් දුකක් හදල දෙන්නේ යමක් අනිත්‍යනම් ඒ අනිත්‍ය වූ දුක්කුදය මමය මාගේය මමවෙමි මාගේ ඉස්තිර පැවැත්මයි කියල ගත්තො හාරිද වැරදී. බුදුරජාණන් වහන්සේ අහනවා වේදනාව සැප දුක් උපේක්ෂා වේදනා නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍ය යි ස්වාමීණී යමක් අනිත්‍යනම් සැපයිද දුකයිද දුකයි ස්වාමීණේ යමක් අනිත්‍යනම් දුකනම් ඒ මම කියල මගේ කියලා මගේ ආත්මය කියල සැලකී මහරිද වැරදීස්වාමීණේ උන්වහන්සේ අහනවා හඳුනාගන්න දේවල් නිත්‍යද අනිත්‍යද කියලා අනිත්‍යයි ස්වාමේණී යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද දුකයි ස්වාමීණේ යමක් අනිත්‍යනම් දුකනම් ඒ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියල සැලකීම හරිද වැඩදී ස්වාමේනේ ඊළඟට උන්වහන්සේ අහනවා සංස්කාර නිත්‍යයිද අනි්‍යයිද කියලා අනිත්‍යයි ස්වාමීණේ යමක් අනිත්‍යයිනම් සැපයිද දුකයිද දුකයි ස්වාමීණී යමක් අනිත්‍යයිනම් දුකනම් එක මම කියල මගේ කියලා මගේ ආත්මය කියල සැලකී මහරිද වැරදි ස්වාමීනේ නැවතත් උන්වහන්සේ අහනවා විඤ්ඥානය නිත්‍යද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමේණී යමක් අනිත්‍යනම් සැපයිද දුකයිද දුකයි ස්වාමීණී යමක් අනිත්‍යනම් දුකනම් එක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියල සැලකීම හරිද වැරදි ස්වාමීණි කොහේ තිමුණත් මේ රූපය නම් අනාත්මයි අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම්කිසි රූපයක් අතීතයේ නිරුද්ධ වනාද යම්කිසි රූපයක් තාම හට නොගත් අනාගතේද තියන්නේෙ වර්තමානයේ හටගත් යම් කිසි රූපයක් ඇත්ද තමායයි සලකන යම් කිසිරූපයක් ඇත්ත තමාගෙන් බාහිර යම් කිසි රූපයක් ඇත. ගොරෝසූ යම් කිසි රූපයක් ඇත සියොම්මූ යම් කිසිරූපයක් ඇත. යහපත් යැයි සැලකෙන යම් කිසි රූපයක් ඇත අයහපත් යයි සලකන යම් කිසිරූපයක් ඇත්ත. සබ්බන්තන් රූපං. ඒ හැම රූපයක්ම නේතන් මම මගේ නොවෙයි නේසෝහමස්මි මම නොවයි නමේ සෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා ඒවන් මේතං යථබූතන් සම්ම ප්ඥාය දට්ටක්්බං ඔන්න ඔය ආකාරයෙන් මේකෙ ඇත්තතත්ත්වය නුවන දියුණු කරකර බලන්න කියවා න්න බුදුරජාණන් වහන්සේගේ පාර කොහේ තිබුණත් මේ විඳීමත් අනාත්මයි. ඉට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම් කිසි වේදනාවක් අතීතයේ නිරුද්ධ වනාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ. වර්තමානයේ හටගෙන ඇත්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරෝසු, සියුම්මෝ යහපත්යැයි සැලකෙන අයහපත්යයි සලකන සප්පන්තංවේදනා ඒ හැම වේදනාවක්ම. නේතන් මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්තා මගේ ආත්මය නොවෙයි කියලා. ඒවන් මේතං යතා බූතන්. සම්ම ප්ඥාය දට්ට අබ්බං ඔන්න ඔය ආකාරයෙන් මේකෙ ඇත්තතත්වය නුවන දියුණු කරකර බලන්න. හඳුනාගත්තු දේත් අනාත්මයි යම්කිසි හඳුනාගැනීමක් අතීතයේ නිරුද්ධ වනාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ. වර්තමානයේ හටගෙන ඇද්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරොසූ, සියුම්මෝ යහපත්යැයි සැලකෙන අයහපත්යයි සලකන සබ්බන්තන් සං්ඥා එහැම හඳුනා ගැනීමක්ම. නේතන් මම මගෙන් නොවේ නේසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා ඒවන් මේතන් යථභූතන් සම්ම ප්ඥාය දැට්ටබං ඔන්න ඔයා ආකාරයෙන් මේකෙ ඇත්ත තත්වය නුවන දියුණු කරකර බලන්න ඉස්තිර දෙයක් නැති චේතනා යම්කිසි සංස්කාරයක් අතීතයෙන් නිරුද්ධ වනාද ම හට නොගත් අනාගතයේද තියන්නේ. වර්තමානයේ හටගෙන ඇද්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරෝසු වූ සියුම්මෝ යහපත්යැයි සැලකෙන අයහපත්යයි සලකන සප්පන්තන් සංකාරා ඒ හැම සංස්කාරයක්ම නේතන් මම, මගේ නොවේ නේසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා ඒවං නේතං යතා බූතන් සම්ම ප්ඥාය දට්ට බං ඔන්න ඔයා ආකාරයෙන් මේකෙ ඇත්තතත්ත්වය නුවන දියුණු කරකර බලන්න. දියුණු කරන ලද නුවනින් බලන්න විඤ්ඥාණය දෙස. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම්කිසි විஞ්ඥානයක් අතීතයේ නිරුද්ධ වනාද තාම හට නොගත් අනාගතයේද තියන වර්තමානයේ හටගෙන ඇත්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලக்கන ගොරෝසු වූ සම්மோ යහපත්යයි සලගෙන අයහපත්යයි සලකන සබ්බන්තං විඤ්ඥානං ඒ හැම විඤ්ඥානයක්ම නේතන් මම මගේ නොවෙයි නේසෝ හමස්මි මම නොවෙයි නමේසෝ අත්තා මගේයාත්මය නෙවෙයි කියලා. ඒවන් මේතං යථ භූතන් සම්ම ප්ඥායදට්ටපං. න්න ඔයා ආකාරයෙන් මේකෙ ඇත්ත තත්වය නුවන දියුණු කරකර බලන්න කියලා මේක තමයි නියම කලකිරීම කියන්නේ ඊට පස්ස බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒවම් පස් සම්බික්කවේ පින්වත් මහනෙන මේ ආකාරයට බලන විට සුතවා අරියසාාවකෝ ලෝවතුරු දහම අසා දැනගත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැන දැනගන්නකොට රූපස්මිම්පින් නිප්පින්දති රූපය එපා වෙනවා. සතර මහා ධාතුූන්ගෙන් හටගත්දේ එපා වෙනවා. වේදනායම්පි නිප්පින්දති වේදනාමන් එපා වෙනවා. සංඥායම්පින් නිබ්බින්දති. සඳුනාගන්න දේවල් එපා වෙනවා සංකාරයේ සුපි නිප්පින්දති සංස්කාරත් එපා වෙනවා විඤ්ඥානස්මිින් පින් නිප්පින්දති හිතත් එපා වෙනවා ඒකෙ තියෙන ඇත්ත දකින්න දකින්න එපා වෙනවා එපාවෙන්න වෙන්න ඇල්ම නැති වෙනවා ඇල්ම නැතිවෙච්ච ගමන් නිදහස් වෙනවා නිදහස්වෙච්ච ගමන් දැනගන්නවා රූපයෙන් නිදහසුනා වේදනාවෙන් නිදහසුනා සං්ඥාවෙන් නිදහසුනා සංස්කාරයෙන් නිදහසුනා විඤ්ඥානයෙන් නිදහසුනා කියලා සියල්ල අවසන්න නොදැනී යාම නෙවෙයි මේ කියන්නේ ඇල්ම නැතිවුණා අවබෝධයක් නිසා තන්හාාවෙන් නිදහස්වීම රූප වේදනා, සඥ්ඥා සංකාර විඤ්ඥාන බැඳල තිබ්බෙ මොකෙන්ද තන්හාවෙන් තන්හාවෙන් නිදහස් වීමයි මේ කියන්නේ. නිදහස්වෙච්ච ගමන් අවබෝධ වෙනවා ආයයේ උපපදින්න විදික් නැහැ. ඉපදීම ඉවරයි. බ්‍රාක්්මචාරීවාසයේ කෙළවරට ගියා. ඉතින් මුකුත් කරන්න දෙයක් නෑ කියන පූර්ණ අවබෝධයකටයා පත්වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා අවසාන වනවාත් එක්කම. කොන්්ඩන්ජ, වප්ප, බද්ධිය, මහානාම, අස්සජී. කියන එම් මහා පුුණ්‍යවන්ත ස්වාමීන් වහන්සේලා පස් දෙනාම උතුම්මෝ අරහත්වයට පත් වනා. සිහිකරනා බණපද හැම තේරුම් යන විට පින්වතුනී මේ ධර්මය මොන තරම් ජීවමාන ධර්මයක්ද මේවැනි ජීවමාන ධර්මයක් අහමින්නේඒවා පුරුදුකරමින් ජීවිතයේ නොප්පෙන්ෙන්න ලෝකයක් කරායන්න අපි කොච්චර මෝඩද. මේ ධර්මය අපට තේරෙන්නේෙ නැත්නම්. අපි කොයි තරම් අවාසනාවන්තද. ඒ නිසා මතකතියාගන්න ඕනේ අපේ බුද්ධය හසුරුවාගෙන මෙ කෙලවරක් කළ යුතුයි. මේක බාහිර කෙනෙකුට කරන්න පුළුවන්න එකක් නෙවෙයි. ඒ නිසා මේකි වුවමනා කරන්නේ දියුණු කරන්න වටහා ගැනීමේ ශක්තියමයි වටහා ගැනීමේ ශක්තිය වැඩිවෙන්න වැඩිවෙන්න අවබෝධ කිරීමේ හැකියාව වැඩී මේ ඔක්කොම අයිති දම්මානු පස්සනාවට ධර්මයහි පැහැදිලිව පෙන්වනවා මේ ක්‍රමයට නැවත නැවත අහන්න නැවත නැවත පුරුදු කරන්න නැවත නැවත දරාගන්න දැන් බලන්න අපි නොයෙක් විදිට අහන්නේ එකක්කම ධර්මයක් නේද අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය ඒ අහන හැම්ම දවසෙම අපට චුට්ටක් හරි වැඩිපුර අවබෝධ වෙන්න නැද්ද අපට ටිකක් හරි අවබෝධ වෙනව දවසින් දවස ඒකයි මේ ධර්මයේ තියෙන ලක්ෂණය එහෙනම් මේ ධර්මය පුරුදු කිරීම තුළින් අවබෝධය ලබාගෙන, මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුළදීම, මෙ චතුරාර්ය සත්‍යධර්මය වහ වහා අවබෝධවේවා. සාධූ සාධූ සාධූ,